විස්ස ලෝකසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ බව ක්‍රිකට් ලොව අප අමුතෙන් ඔබට කිව යුතු නැත. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවතියේ ඉතාමත් සටන්කාමී තරග විලාසයකි. 2018 වර්ෂයේදී පැවති නිදහස් ලෝකසලාන තරගාවලියේ සිටම මේ දෙපළ අතර පැවතියේ බොහෝ විටම සටන්කාමී තරඟ රටාවක් විය. එහිදී බංග්ලාදේශ ප්‍රතිකරුවන්ගේ හැසිරීම පිළිබඳ බොහෝ විට ක්‍රිකට් විද්වතුන්ගේ බව දැඩි අප්‍රසාදය ලක් විය. වරින් වරම බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම ක්‍රියාකලාපයේ හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඔවුන්ට දඩ නියම කළ අතර බංග්ලාදේශ ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් එරට තරගාවලියකදී විනිසුරක සමග ඇතිකර ගන්නා ගැටලුව ලෝබුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වූ බව ඔබ නොදන්නා කාරණයක් නොවේ. එම හේතුවෙන් ලෝබුරා ක්‍රිකට් ලෝලීන් අතර පවතින්නේ එතරම් සුභවාදී අදහසක් නොවන අතර නිමාවට පත් වූ තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 171ක් ලබා ගැනීම පසුව බොහෝ දෙනා සිතුවේ මෙම තරගයේ බංග්ලාදේශය ජයග්‍රහණය කරන බවය. නමුත් ශ්‍රී ලංකා පිටිකරුවන්ගේ විශිෂ්ට පන්දු පහර දීම හේතුවෙන් පන්දු 7ක් ඉතුරුව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූ අතර මෙම පරාජයෙන් පසුව දැඩි කනස්සල්ලට පත් වූ බංග්ලාදේශ ක්‍රිකට් ලෝලියෙකු මෙන්ම දිරිගන්වන්නෙකු වන සිෆාන් හුසෙන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ සිටියේ 2018 සිදු වූ දෙයට අපිට සමාවන්න. ශ්‍රී ලංකාවේ සියලු ක්‍රිකට් ලෝලීන් අපගේ රසිකයන්. මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපිට එරෙහි වෙන එක නවත්තන්න කියලා. මම අයදිනවා 2018 නිදහස් කුසලානයේදී සිදු වූ සිදුවීම පිළිබඳව. කරුණාකර අපිට ඒට සමාව දෙන්න යනුවෙන් ඔහු සටහන් කර තිබුණා. මේ සටහන පිළිබඳව ඔබට සිතන දේ අපට කමෙන්ට් කරන්න. මෙවැනි දිනෙන් දින අලුත් වන ක්‍රීඩා තොරතුරු විගසින් දැන ගැනීමට ක්‍රිකට් ලොව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.